Hello, welcome to my YouTube channel. ඉතින් පළවෙනි වතාවට තමයි YouTube එකේ vlog එකක් කරන්නේ. මම ගියා කන්ද විහාරයට. කළුතර දිස්ත්‍රික්කයේ හැදිච්ච වැඩිච්ච ළමයෙක් විදිහට අම්මයි අප්පච්චි එක්ක ඕන තරම් මම කන්ද විහාරයට ගිහින් තියෙනවා. හැබැයි මේ පාර කන්ද විහාරයට ගියාම ඒක වෙනස්ම අත්දැකීමක්. වෙනස්ම අත්දැකීමක් කියන්නේ ඒක දැක්කම රත්තරම් පාටයි. ඔයාලා හැමෝම දැකලා ඇති Google එකේ search කරාම උනාත් කන්ද විහාරය ගත්තාම පිළිමේ තියෙන්නේ තැඹිලි පාටට රෝස පාටට එතකොට ගස් කොළන් ඔබලා හිම ඒක තමයි සමන් ප්‍රසිද්ධ දැන් ඔයාලට මම මේ චූටි චූටි ෂෝට් වීඩියෝස් ටිකක් අරගෙන ගෙනහලා තියෙන්නේ කන්ද විහාර දැන් තියෙන අලුත්ම පෙනුම ඒ කියන්නේ ඇත්තටම මේ සතියකට විතර කලින් එකක් තමයි මේ මම බ්ලොග් එකක් කරන්න කියලා හිතාගෙන මේක කරා නෙවෙයි හරිද මට ආසාවක් ආවේ වුණාට YouTube එකට vlog එකක් දාන්න ඕනේ කියලා මම TikTok එකේ videos කරනවා මට හිතුණා මගේ නිදහස් වෙලාවට මම ওই චුටි චුටි videos හදලා දානවා ඒ මගේ වනේ vlogs නෙවෙයි සමහර වෙලාවට නිසද squats එක එක ඒවා මම හදලා දානවා මට හිතුණා ඉතින් මේක කරන්න ඕනේ කියලා මම ඉතින් ඒක නිසා ඇත්තටම කියනවා නම් මම මේක ratio එකත් අරගෙන තියෙනවා වැරදි මට මේක YouTube එකේ vlog එකක් කරන්න බෑ මොකද මම TikTok එකේ videos හදන නිසා තමයි මම ඔය ඔටෝ කරලා හදති මගේ 960 ratio එක අනිත් පැත්ත මම අරගෙන තියෙන විදිහට ඒක සමානවෙන්න මට මගේ පළවෙනි vlog එකනේ මගේ තියෙන අඩුපාඩු වලට වැරදි වලට සමාවෙන්න මට මේක කරන්න හිතුනේ මොකද මම නිතරම හිමෙහි ඇවිදින් යනවා අලුත් අත්දැකීම් වලට මුහුණ දෙනවා මම මීට්ස් වලට යනවා හුඟක් දේවල් බලන්න යනවා එතකොට මට හිතුණා මගේ අත්දැකීම් චුටි චුටි වීඩියෝස් වලින් ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙයි කියලා මොකද මම මේ දවස්වල හරිම රිලැක්ස් එකේ ඉන්නේ එතකොට මට ඒ කාලේ මේ වගේ පුංචි දෙයකට එදවුවාම ඒක නිදහසක් වෙයි කියලා හිතුණා ඔය ඔතන ලොකු බුදු පිළිමේ තියෙන තැන ඉස්සරහම පොන්ඩ් එකක් තිබුණේ ඉස්සෙල්ලා මාළු එහෙම ඉන්න වතුර මලක් එක්ක දින් පොන්ඩ් එකක් ඒක සම්පූර්ණයෙන් අයින් කරලා එතන කුටියක් හදලා ඒක ඇතුළේ බුදුහාමුදුරු කෙනෙක් තැන්පත් කරලා එතකොට මන් දෙකම විශේෂ දෙයක් තමයි එතන හාමුදුරුව සංඝයා වහන්සේලා දෙනමකගේ පිළිම අඹලා තිබුණා අඹලා කියන්නේ ඇත්තටම ඒ දෙක දැක්කාම ලයිව් එක කියන්නේ සජීවීව ඉන්නවා වගේම දැනෙනවා ඒ අතපය නියපොතු මූණ ඒ රෝම පාට හරිම ඒක හරිම වෙනස් අත්දැකීමක් වුණා මම ගොඩක් වෙලා ඉදියා බලන් හිටියා මම වලට මේ චුටි වෙලාවකට කලින් දැක්ක නේද හාමුදුරු කෙනෙක්ගේ අර ඒ රූපේ ගොඩක් පැහැදිලි නැත්තේ ඒක විතුරු වලින් කුටි විදුරු කුටියක් ඇතුලේ තමයි හාමුදුරන්ගේ රූපේ තියලා තියෙන්නේ ඒක නිසා මට ඒක හරියට පැහැදිලි වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඒ වගේම තමයි අනිත් එක අනිත් පැත්තෙන් බුදුහාමුදුරන්ගේ රූපය තියෙනවා ඒතකොට මම වීඩියෝ කරනවා නම් පිටුපාල ගන්න ඕනේ ඉතින් මේ ප්‍රශ්නේ නිසා මට ඔයාලට ඒක හරියට වීඩියෝ කරන්න බැරි වුණා ඉතින් ඔව් මං කියන ඔගොල්ලෝ කළුතර දිස්ත්‍රික්කයේ හැරි රංගපාත හැරි නම් ඉන්නේ ගිහින් කන්දේ හැරිට කියලා බලන්න හරිම ලස්සනයි හරිම වෙනස් ඔයාලත් ගිහින් බලන්න එහෙනම් තැන්ක් යූ හැමෝටම මේ විදියට බැලුවට Bye-bye.